ඔන්න අපි කතන්දර අහන වෙලාව. රස කතන්දරයක් අහන්න ඕනේ. පොතෙන් තමයි බලන්න වෙන්නේ. අපි බලමු අද. මෙන්න හම්බුණා. හා කට්ටිය හරි ලස්සනට ඉඳගත්. එකෝ හෙමෝනෙත් නෑ. පහසු විදියකට ඉඳගත්. මොකද අපි රස කතාවක් නේ අහන්න යන්නේ. හරි. ඔන්න ඉතින් මේ රස කතාව අපු ඈතට කරගෙන යනවා. ඈත කොහෙටද මේ එක්කන් යන්නේ? ඈත තියෙන හරි ලස්සන කොළඹ කොළපාට ලොකු කැලෑවකට එක් කරගෙන යන්නේ. මේ කැලෑවේ ඉන්නවා පවුලක්. පවුලක් කියන්නේ කොයිතරම් ලස්සන දෙයක්ද? ආදරෙන් එකමුතුව ඉන්න එකක් නේ පවුල කියලා කියන්නේ. මේ පවුල ඉන්නවා අම්මයි තාත්තයි අයියයි නංගි. හා සාමාන්‍ය පවුලක් නෑ 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 නෑ. මේක එහෙම සාමාන්‍ය පවුලක් නෙමෙයි. මේ පවුලේ ඉන්නේ අලි අම්මයි, අලි තාත්තයි, අලි නංගි, අලි අයියයි. අලි අයියා තමයි මිතු. නංගි? නංගිගේ නම මිති. මිතුයි මිති. මමද හරියට කරේ නැත්තේ ඔයාද? හරි ස්ටෙප් එක මම මෙහෙම මෙහෙම කරනකොට ඔයා ඩබල් ඩබල් කරන්න ගත්තනේ. ඉතින් එහෙමනේ කරන්න ඕනේ. එහෙම බෑ. හැම දෙයකටම පිළිවෙලක් තියෙනවනේ. එහෙම බෑ අම්මේ. මියත් එක්ක බෑ. එහෙම කෑ ගහන්න එපානේ. චූටි වැරද්දක් වුණා කියලා. නෝ බෑ. අම්මේ අයියත් එක්ක බෑ. අයියත් එක්ක බෑ. ඔය දැක්කනේ? මිතු කොච්චර උත්සාහ කරත් මේ මිතිගේ නපුරුකම කොක්ක වගේ එල්ලි එල්ලිම යනවා. අපි කියනවා නේද හැමතිස්සෙම රණ්ඩු කරන්නේ නරක බබාලා කියලා. හැබැයි ඉතින් ඕනම කෙනෙක් වැරදි කරනවා හදාගන්න පුළුවන් ඕනම කෙනෙක්ට උත්සාහය තියෙනවා. අපි බලමුකෝ. හරි. කොහොමුණත් මිතුයි මිති හැමතිස්සෙම රණ්ඩු වෙනවා. මේ රණ්ඩු වලට මුල හැම වෙලාවෙම මිති. මිති තමයි රණ්ඩු පටන් ගන්න. කොහොම වුණත් මේ පවුල හරි ලස්සන පවුලක්. මේ පවුලේ තාත්තා එයා ගොඩක් ශක්තිමත්. නමින්ම තේරෙනවනේ අලියෙක්. අලි පවුලක් කිව්වම හරි ලොකු පවුලක් ඒක. ඉතින් මේ ලොකු පවුලේ ඉන්න ප්‍රධානම කෙනා කවුද? තාත්තා. අලි තාත්තා හරිම ශක්තිමත්. ඒ වගේම එයා හරිම කරුණාවන්තයි. කරුණාවන්තයට අපි හැමෝම කැමති. හරි. ඉතින් ඒ එකම මේ පවුලේ අම්මගේ තාත්තට තිබුණා ප්‍රශ්න දෙකක්. අලියොන්ට අලි පවුලකට. එතකොට අලි ප්‍රශ්න ඇතිනේ. අපේ ගෙදර තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ නංගි හැම වෙලේම රණ්ඩු වෙන එක. අපේ අයියා කේම ගන්නේ තියෙක තමයි ප්‍රශ්නේ. ඔයා කොහොමද එහෙම කියන්නේ? මෙයා ගෙදර මේ රණ්ඩු වෙන එක තරම් ප්‍රශ්නයක් අපි කාටවත් නෑ. මේ ඔයා කන්නේ නැතුව කේම ඉතුරු කරලා ඊට පස්සේ මට වැරදි කියන්න එපායි. හොඳේ? ඔයා තමයි වැරදි. මොකද ඔයා ගෙදර කොච්චර නම් රණ්ඩු වෙනවද? කෑම කොච්චර නම් ඔයා කනවද? මගේවත් කන්නේ ඔයානේ. ඒකද ඔයාට කරන උදව්වටද ඔයා මට ඔහොම කියන්නේ? අම්මා එච්චර රස රසම රස රස කිව්වාම රසම රස කෑම හදලත් කන්නැතු ඉන්න එක නම් ඔට්ටු නෑ නේද? හැබැයි ඉතින් ඒ අලි පවුලේ අලි ප්‍රශ්න වලින් එකක් තමයි මේ කන්නැති ප්‍රශ්නේ. හරි. ඔය ටිකම පැත්තකින් තියමුකෝ.
අම්මා මෙච්චර රසට කෑම හදන්න ඉගෙනගෙන තියෙන්නේ කාගෙන්ද? අම්මගේ අම්මගේ. ඒ කියන්නේ ආච්චිගේ. ඔන්න ඉතින් අත්තම්මගේ ගෙදර අපි හැමෝම යන්න ඕනේ. අත්තම්මව බලන්න යන්න ඕනේ. අත්තම්මලට ආදරය කරන්න ඕනේ. අලි පවුලේ කතාවෙත් ඔන්න එහෙම ආදරයක් තියෙනවා. ඉතින් අලි අයියයි අලි නංගි මිතුයි මිති මේ දෙන්නම එකතු වෙලා යන්නයි හදන්නේ අත්තම්මලගේ ගෙදර. ඒ ගමන ටිකක් දුරයි. ටිකක් කියන්නේ පොඩ්ඩක්නේ. නෑ. ඒ ගමන ගොඩාක් දුරයි. දුරම දුරයි. කොච්චරක්ද දුර කියලා කිව්වොත් කොළපාට ලස්සනම ලස්සන තනකොළ පිරුණු ලොකු පිටණියක් තියෙනවා. මේ පිටණියේ එක කොනක ඉඳන් අවසාන කෙළවරට යන්න ගොඩාක් වෙලා යනවා. ඉතින් මේ දෙන්න හෙමීට පැද්දි 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 හොඬ වැල් දෙකත් වන වන පුංචි පුංචි කතා කිය කිය ඔන්න ගමන යනවා. ඒ එකම මොකද දන්නවද උනේ? චුට්ට චුට්ට කුරුල්ල පියාඹලා යන්න පටන් ගත්තා. අහස කළු පාට වේගෙන එනවා. ඒ එකම හිටියේ ඉරමාම වැහිලා ගිහිල්ලා. ඒකම තවත් ලොකුම ලොකු හුළඟක් හමනවා කොළ හැම තැනම. දැන් අඳුරුයි. තිබ්බ ලස්සනම ලස්සන නිල් පාට අහස වෙනස් වෙලා. මොකද්ද මේ වෙන්න යන්නේ? වැස්සක් එන්නයි යන්නේ. කලේ ඇවිදලා ඇවිදලා දන්නන් ටිකක් මහන්සිත් වගේ. ඒ උනාට වැස්සක් එනවනේ. ඉක්මනට යන්නයි වෙන්නේ. බලන්නකෝ. ගස් කරකෙනවා. උලන් හමනවා. විදුලි කොටනවා. අපි අඩි ඉක්මන් කරලා යන්. අරේ මහන්සි අප්පා අඩියක්වත් තියාගන්න බෑනේ දැන් හොම්. අයියෝ අයියේ. ඒකනේ කියන්නේ අම්මා දෙන ගෑම ටික කන්න කියලා. එන්න එන්න මං ඔයාව එක්කන් යන්න. හොහෝ හොඳ වෙලාවට නංගි මගෙත් එක්ක ආවේ. මොකක්ද වෙලා තිබුණේ? වෙලා තිබුණේ හරිම පුංචි දෙයක්නේ මේ අලි පවුලට. හැබැයි ඉතින් මිතුගේ තමයි වැරද්ද. මොකද මිතු කෑම කන්නේ නැහනේ. කෑම කෑව නැතුනහම මොකද වෙන්නේ? අම්මා හදලා දෙන රසම රස කෑම කන්නේ නැතුනහම අම්මට දුකයි. අම්මට දුකයි වගේම මිතුටත් හොඳ නැහැ. මිතුට ශක්තිය නැහැ. මිතු ඉක්මනට ලොකු වෙන්නේ නැහැ. මිතු නංගිටත් පරාද වෙනවා. නංගි තරම්වත් දුවන්න බෑ. අලි පවුලක අලි අයියෙක් වුණාම හොඳට ශක්තිය තියෙන්න බෑ. හරි. මේ හැම දෙයකම හේතුව මිතු ගාව තිබ්බ නරක පුරුද්ද. වෙලාවට හැම කෑම වේලක්ම කන්න නැති එක. හැම කෑම වේලක්ම කෑවනම් නංගි වගේම මිතුටත් දුවන්න පුළුවන් වෙනවා. ඔන්න මේ දෙන්න එකම එක තැනකට වෙලා ගුලි වෙලා පුංචි ගහක් යට ඉන්නවා. මෙහෙම හිටියත් ඇඟට පොඩ්ඩක් පොඩ්ඩක් වතුර වදිනවා. මේ දෙන්නට අසනීප වෙයිද? කොහොම වුණත් තව තව රෑවෙනවා. එක අතකින් වහිනවා, අනිත් අතින් මේ වැස්ස පායන්නේ නැහැ. ගෙදරට යන පාරත් පොඩ්ඩ පොඩ්ඩ පේන්නේ නැති වෙලා අත්තම්මලා ගෙදරට යන පාරත් හොයාගන්න බෑ. ඒ කියන්නේ ගෙදර යන්නත් බෑ, අත්තම්මලා ගෙදර යන්නත් බෑ. හරි. ඔය හැම දෙයක්ම අතරතුරේදී මේ දෙන්නට බයයි. බයත් එක්කම ලොකුම ලොකු අකුණක් විදුලි කොටෙනවා. අහස ඉරිතලලා එක එක හැඩයට අතුවල හැඩයට පාට පාට ඉරි එලි යනවා. මේ වැස්ස නම් ඉවර වෙන්නේ නෑ වගේ අයියේ. සීතලයි. අකුණෙන් ගානවා මට නම් බයයි. අපේ නංගි අකුණු වලට බයයි. නංගි ඔයා බය වෙන්න එපා. මොන ප්‍රශ්නය ආවත් මේ වගේ වෙලාවක මම මගේ නංගිව දාලකෝ. ඒවත් යන්නේ නැහැ. ඔයා බය නැතුව ඉන්නකෝ. අයියේ දෙන්න හොඳටම බය වෙලා. ඒ එකම මොකද්දෝ අඩි සද්දයක් ඇහෙනවා.
කවුරු වෙන්න පුළුවන්ද මේ පිට්ටනිය මැද්දට මේ තරම් දුරක් ගෙවාගෙන කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකේ වැඩි පුරම මිතුටයි මිතිටයි ආදරය කරන දෙන්න. අලි අම්මයි අලි තාත්තයි. අලි අම්මවයි අලි තාත්තවයි දැක්කහම මිතුටයි මිතිටයි පුදුමාකාර සතුටක් දැනුණා. මටත් ඒ සතුට දැනෙනවා. ඊට පස්සේ මේ කට්ටියම ගෙදර ගියා. මොකද අම්මයි තාත්තයි ආවතින් එහෙම අපව හරිපාර එක් කරන් යනවනේ. ඉතින් ඔන්න මේගොල්ලන් ගෙදර ගිහින්. ගෙදර ගියාට පස්සේ මුලින්ම හොඳට පිරිසුදු වෙලා ඇඟ හෝදලා පවුලේ හැමෝම කෑම මේසෙ ඉඳගෙන හරිම සුවඳක් එනවලු. කවුද මේ සුවඳ එන? ඒ සුවඳ මටත් දැනෙනවා. හරිම සුවඳයි. ඒ සුවඳ කෑම හදන්නේ කවුද? අම්මා. මම මුලිනුත් කිව්වේ අම්මා හදන කෑම ගොඩාක් රසයි. හැබැයි වෙනද කෑම එපා කියපු මිතු මෙදාසරේ අම්මා කෑම එක ගෙනල්ලා මෙහෙම මේසෙ තියන්න විතරයි හම්බුනේ. මිතු කෑගෙන කාගෙන කාගෙන ගියා. කෑම කයිද පිළිවෙලට කන්න ඕනේ. හැබැයි මෙදාසරේ මිතුට ඒකත් අමතක වුණා. මොකද මිතු පාඩමක් ඉගෙනගෙන ඔන්න එදා ඉඳන් මිතු දිගටම වෙලාවට පිළිවෙලට කෑවලු. ඒ එකම අනිත් රසම කතාව මොකද්ද දන්නවද? ඒ තමයි මිති කවමදාවත්ම එයාගේ අලි අයියත් එක්ක හයවත් රණ්ඩු කරේ නෑ. ඒ මුළු පවුලම සතුටින් හිටියලු. ඔන්න ඉතින් අද දවසට කතාව ඉවරයි. මේ ලස්සනම ලස්සන කතාව නිසා ගොඩක් සතුටින් අපි ඉන්නේ. මිතුයි මිති අලි කතාවක්.